අපි බලවත් අප්‍රසාදය පළ කරනවා මොකද අපි ලංකාවේ පළවෙනිම නියෝජ්‍ය පොලිස්පති නිය හැටියට බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මියව පත් වුණා අපි කාන්තාව හැටියට අපි බොහොම සතුටු වෙනවා සතුටු වුණා අපි පිතෘ කියන්නේ වැඩිපුරම පිරිමියා ඉන්න තැනක කාන්තාවන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වුණා කියන එක දැකීම පිළිබඳව කාන්තා පුරුෂ සමානතාවයේ තහවුරු වීමක් හැටියට අපි දැක්කා හැබැයි අපි පහුගිය දින දෙක තුනක කාලය තුළ අපි දැක්කා එතුමියගේ පත්වීමට විරුද්ධව පුරුෂ නිලධාරීන් අධිකරණයට ගිහිල්ලා තියෙනවා ඉතින් අපි ඉතාමත්ම කනගාටු වෙනවා මොකද කාන්තාව බඳව ගන්නවා පොලිස් සේවයට. ඒතර කාන්තාව පොලිස් සේවයට බඳවා ගත්තම තමුන්ගේ හැකියාව දක්ෂතාවය කුසලතාවය මත ඉහළට යෑමේ අවකාශය ඔවුන්ට තියෙන්න ඕන. කාන්තාවක් වීම තුළ ඒ අවස්ථාව දෙන්නේ නැත්නම් ඒක බලවත්ම කාන්තාව වෙනස්කොට සැලකීමක් පහත් කොට සැලකීමක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසන්දය හැටියට අපි බලවත් අප්‍රසාදයේ මේ ගැන අපි පළ කරනවා. අපි විශේෂයෙන්ම කාන්තාව හැටියට මන්ත්‍රීවරයන් හැටියට මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරලා එතුමියට සාධාරණත්වයේ ඉෂ්ට වෙන තෙක් අපි සියලුම කාන්තා මන්ත්‍රීවරයන් පක්ෂභේදයකින් තොරව කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්නවයි කියන එක අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. සියලු දෙනාගෙන්ම අවසරයි. අද දවසේ මේ මාධ්‍ය හමුව පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ රටක් විදිහට හැම අවස්ථාවකදීම තමුන්ගේ පවුල තුළ රට තුළ ජාතියක් විදිහට ලෝකයට කතා කරනකොට ගෙදර බුදුන් අම්මා යන සංකල්පය මූලික කරගෙන කතා කරන සමාජයක් විදිහට ලෝකයට ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ප්‍රථම ජනාධිපතිතුමිය තිළිණ කරපු රාජ්‍යයක් විදිහට රටක් විදිහට අද දවසේ ඉතාම කනගාටුදායක අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා. අද කාන්තා සංසදයේ පාර්ලිමේන්තු තුළ නියෝජනය කරමින් කිසිදු පක්ෂභේදයකින් තුරව සියලුම කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් එකතු වෙලා මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ මෑත කාලයේදී තනතුරක් ලැබුණා නියෝජ්‍ය පොලිස්පතිතුමිය විදියට බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මියට. ඇයගේ ඒ තනතුර අභියෝගයට ලක් කරමින් නීතිමය කටයුතු සඳහා එළඹුණු යම් වූ කොට්ටාශයක් මේ රට තුළ ක්‍රියාත්මක වුණා. මං හිතන්නේ මේ රටේ කාන්තාවන් විතරක් නෙවෙයි තමන්ගේ දියණියන්ගේ අනාගතය ගැන ප්‍රාර්ථනා කරන තමන්ගේ දියණියන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන සියලු දෙමව්පියෝ එකතු වෙලා මේ සඳහා විරෝධය පළ කළ යුතුයි තමුන්ගේ අප්‍රසාදය පළ කළ යුතුයි. කාන්තාවක් වීම නිසා යම් වූ ශේෂ්ත්‍රයක් අතික්‍රමණය කිරීම යම් කිසි පාර්ශ්වයක් විසින් නවත්වනවා නම් බාධා කරනවා නම් මං හිතන්නේ ඉතාම අසාධාරණයි. මේ තරම් දියුණු ලෝකයක කාන්තාවක් තමුන්ගේ දක්ෂතාවය නිසා ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්නේක මේ විදිහට අයුතු ලෙස නවත්තන්න හරි ඒට විරෝධය පළ කරන්න හරි එළඹෙන එකම ඉතා පිළිකුලෙන් හෙලා දකිනවා. එනිසා එතුමියගේ අනාගතයේ රැකියාවේ සුරක්ෂිතතාවය වෙනුවෙන් අපි සියලු දෙනාම එකාමෙන් පෙනී හිටිමි ඔබට ආරාධනා කරනවා. මං හිතනවා අද කාන්තා දිනයේ අතළඟ පෙනිපෙනී අපේ රටේ කාන්තාවන් සම්බන්ධයෙන් හැසිරෙන හැටි පිළිබඳව අපිට අද කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකෙදි විශේෂයෙන් පාර්ලිමේන්තු කාන්තා සංසදයේ හැටියට අපි අපේ පිළිකුලෙන් යුතුව බිම්ෂානි ජාසිං ආරච්චි මැතිනියට සිදුවන අසාධාරණය පිළිබඳව අපි අපේ අප්‍රසාදය පළ කරලා සිටිනවා. ලංකාව ගත්තහම මාතෘ මූලික සමාජයක් මාවට සලකනවා විදිහට නොයේ කතන්දර මාධ්‍ය ඉස්සරහා සහ මාධ්‍ය සංදර්ශන දක්වන්නට අපේ ඇතැම් පිරිමින් කටයුතු කරන යුගයක්. අපි දන්නවා ඉතිහාසය පටන් ගන්නෙම මහාවංශයේ ලියන්න පටන් ගන්නෙම කාන්තාවකට අසාධාරණයක් වෙච්ච සිද්ධියක් මුල් කරගෙන. කුවේණී කියන අපේ කාන්තාව රජකම ගන්න රජතුමාට නුසුදුසු වෙනවා. ලාංකික කාන්තාවක් වීම රජකම අරන් දීපු ගෑණිම නුසුදුසු වෙනවා ප්‍රධාන බිසව වෙන්න. ඒ විදිහට අසාධාරණයට ලක්වෙච්ච කාන්තාවන් ගැන ඉතිහාසයේ පුරාවට තියෙනවා. කුවේණි වගේම ඇහැලේ පොළ කුමාරි හාමි තමන්ගේ පතිවෘත්තිය පුරතාව රකින්න ගිහින් තමයි දරුවොත් එක්ක ජීවිතක්ෂයට පත්වෙන්න සිද්ධ වෙලා තියෙන. අද බිම්ෂානි ජාසිං ආරච්චිට ඒ දේ උරුම වෙලා තියෙනවා. එතුමිය තමන්ගේ සේවාව
බොහොම හොඳින් කරලා ඉවරලා එයාට හිමි උසස් තනතුර උසස් වීම අද මේ රටේ පුරුෂ සමාජය ඒකට අකුල් හෙලන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා අපි දන්නවා කාන්තාවන්ට ග්ලාස් සීලින් එකක් තියෙනවා බොහෝ තැන්වලදී එතනින් උඩට යන්න බෑ ඒ කවුරුත් කතා කරන්නේ නැහැ අපිට අපේ රටේ හොඳ පූර්වාදර්ශ තියෙනවා ලෝකෙටම පළවෙනි අගමැති වෙන්න පුළුවන් නම් සිරිමාව බණ්ඩාරනායක මැතිනියට ඒ වගේම ලෝකයේ පළමු විධායක ජනාධිපතිනිය වෙන්න පුළුවන් නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට ඒ වගේම මේ රටේ අග්‍ර විනිශ්චයකාර තනතුර ගන්න පුළුවන් නම් ශිරාණි බණ්ඩාරනායක මැතිනියට ඒ වගේම මේ රටේ අධිකරණ ඇමතිකම ගන්න පුළුවන් නම් තලතා අතුකෝරල මැතිනියට මම හිතන්නේ නැහැ නියෝජ්‍ය පොලිස්පති ධූරයක් කාන්තාවකට කරන්න බැරි වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා අද අපිට අහන්න වෙලා තියෙන්නේ එහෙමනම් ඇයි මේ කාන්තාව පොලිසියට ගන්නෙ? ඇයි මේ කාන්තාවන්ට පොලිසියේ තනතුරු වලට බඳව ගන්නෙ? එහෙමනම් මුලින්ම තිබුණ කාන්තාවන්ට පොලිසිය තහනම්. කාන්තාවන්ට හමුදාව තහනම්. එහෙමනම් ඒගොල්ලන්ට දාන්න තිබුණා ඕගොල්ලන්ට අවශ්‍ය ඕගොල්ලන්ට සුදුසු වෙන්නේ කුස්සිය උයාගෙන ඉන්න එක විතරයි. එතන තමා තියෙන්නේ කියන එක පැහැදිලිව කියන්න තිබුණා. එහෙමනම් මෙයා වෙන ශේෂ්ත්‍රයක ගිහිල්ලාද වෙන එයාගේ දක්ෂතාවයට අයිති සුදුසුකම උසස් තනතුර එයා ලබා ගන්නවා. ඒ නිසා අපි ඒ අංශවලට කියනවා මේ විදිහට කාන්තාවන් හිංසනයට ලක් කරන්න එපා. ඒ අය සේවා ස්ථානවලදී නොඑක් ආකාරයේ හිංසාවන්ට ලක් වෙනවා මේ එක අවස්ථාවක්. විශේෂයෙන් කාන්තාව අපි දන්නවා සේවා ස්ථානයේදී ලිංගික හිංසනයට ලක් වෙනවා ඒවා වාචික වෙන්න පුළුවන් ඒ වගේම ශාරීරික වෙන්න පුළුවන් ඒ වගේම කාන්තාවන්ව මානසික හිංසනයට ලක් කරන අවස්ථාවක් විදිහට මේ දකිනවා අපි පාර්ලිමේන්තු කාන්තා සංසදයේ හැටියට පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා බිම්ෂානි ජාසින් ආරච්චි මහත්මියට අද මේ සිද්ධ වෙන දේ ස්තුතියි